ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයා මුණගැසීමෙන් පසුව ලීසිං ගෙවන්නන්ගේ වාහන පැහැර ගැනීම වළක්වමින් පොලිස්පතිවරයා නියෝගයක් ලබා දුන්නද දුරකථන ඇමතුම් හරහා මරණ තර්ජන එල්ලවන බවටයි ඔවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ. මේ රටේ වාහන බලෙන් අත්පත් කරගන්න බැහැ. මේ මැර කණ්ඩායම් වලට වාහන පාරදී ගන්න බෑ කියලා පොලිස්පත්තුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කරා. මට නිර්නාමිකව දුරකථන ඇමතුම් මගින් මරණ තර්ජන එල්ල වෙනවා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා. මට මේ තියෙන ආව මරණ තර්ජන අපලා කොටලා මරලා දානෝ. ඒ වගේ නොයෙකුත් දුරකථන ඇමතුම් වලින් අපිට එක දිගින් දිගටම මරණ තර්ජන එල්ලවෙනවා. මේ ලීසින් ආයතන තමන්ගේ මුදල් බලය යොදවලා අද කටයුතු කරනවා කියන එක අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේක පිටිපස්සේ මොකක් හරි වෙනම හස්තයක් තියෙනවද? වෙනම ලීසින් සමාගම් මේ මැර කණ්ඩායම කුපිත කළා අපිට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවද කියන එක බරපතල ගැටලුවක් බවට පත් කළා තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම ඉල්ලා සිටිනවා අදාළ බලධාරීන්ගෙන් ඉතාම කඩමින් මේ මැර කණ්ඩායම් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ බියවැද්දීමකට ලක් කිරීමක් හෝ එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම මේකට පිටිපස්සේ ලොකු හස්තයක් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේ කවුද කියන එක දැනගන්න අවශ්‍ය නිසා තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කරන්නේ. මොකද සාමාන්‍ය පැමිණිල්ලක් විදිහට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ පැමිණිල්ල ගොනු කරලා අදාළ පුද්ගලයන් සහ ඊට පිටිපස්සේ ඉන්න ආයතන එහෙම නැත්නම් ඒක පුද්ගලයා කවුද කියලා අපි හඳුනගෙන ඊට අදාළ නීති ක්‍රියාමාර්ග තම ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.